ආයුබෝවන් සුබ දවසක් වේවා ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ක්‍රිමිනොලොජි YouTube channel එකත් සමගයි මම කෞශල්‍යා හේවාසම් ඉතින් අද දවසේ මා මේ වීඩියෝ තුලින් තවත් අලුත් මාතෘකාවක් පිළිබඳව කතා බහ කිරීමට බලාපොරොත්තු වෙනවා අපරාධ විද්‍යාව හා අනිකුත් සමාජීය විද්‍යාවන් අතර ඇති සම්බන්ධතාවය අපරාධ විද්‍යාව සමාජීය විද්‍යාවන්ට අයත් වන විෂයක් සමාජීය විද්‍යාවන් කියන්නේ මොකක්ද සමාජීය විද්‍යාවන් කියන්නේ මිනිසාගේ සමාජීය ජීවිතය එහෙම නැත්නම් social life එක පිළිබඳව විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් අධ්‍යයනය කරන ලබන විෂය පරාසයක් මේ විෂය පරාසයට විවිධ විෂයන් අන්තර්ගත වෙනවා අපි දැනටමත් දන්නා ආකාරයට අපරාධ විද්‍යාව කියන්නේ බහුවිධ විෂය ශාස්ත්‍රයක් ඒ කියන්නේ අපි අර කලින් කතා කරනද සමාජීය විද්‍යාවන්ගේ එකමුතුවක් දැන් බලමු මේ සමාජීය විද්‍යාවන් කියන්නේ මොනවද කියලා සමාජීය විද්‍යාවන් අතරට විවිධ විෂයන් අන්තර්ගත වෙනවා උදාහරණ විදිහට මානව විද්‍යාව මනෝවිද්‍යාව සමාජ විද්‍යාව ඉතිහාසය භූගෝල විද්‍යාව දේශපාලන විද්‍යාව ආර්ථික විද්‍යාව මා මෙතන සඳහන් කරලා තියෙන්නේ සමාජීය විද්‍යාවන් අතර කීපයක් පමණයි ඉතින් අපි දැන් බලමු මේකී සමාජීය විද්‍යාවන් හා අපරාධ විද්‍යාව අතර තියෙන සම්බන්ධතාවය අපරාධ විද්‍යාව යන කුමක්දයි ඔබ දැනටමත් හොඳින් දන්නවා අපරාධ ඒවට බලපාන හේතු ඒවා සඳහා සමාජයේ විසින් දෙන ලබන ප්‍රතිචාර පිළිබඳව විද්‍යානුකූලව හදාරන ලබන විශේෂේශ්‍රය අපි හඳුන්වන්නේ අපරාධ විද්‍යාව විදිහට අපි දැන් බලමු මේ කියන අපරාධ විද්‍යාව හා මේ සඳහන් සමාජීය විද්‍යාවන් අතර කිනම් සම්බන්ධතාවයක් පවතිනවාද යන්න අපරාධ විද්‍යාව හා සමාජීය විද්‍යාව සමාජ විද්‍යාව සෝෂියොලොජි වශයෙන් හඳුන්වනවා සමාජ විද්‍යාව උනන්දු වන්නේ සමාජ සංසිද්ධීන් පිළිබඳව අධ්‍යයනය කරන්න මිනිසා සමාජයේ ජීවත් වෙනකොට විවිධ සමාජ සම්බන්ධතා පවත්නවා ඒ සමාජ සම්බන්ධතා පුද්ගලානුබද්ධ වශයෙන්ම ආයතනික වශයෙන් උත්දගත් වෙනවා මේ සමාජීය ජීවිතය පිළිබඳ විවිධ හරස්කඩ ඔස්සේ අධ්‍යයනය කිරීම සමාජ විද්‍යාව තුළින් සිදු වෙනවා ඒතොර සමාජ විද්‍යාව හා අපරාධ විද්‍යාව අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද සමාජයේ ජීවත් වෙන පුද්ගලයන් සිදු කරන ලබන අන්තර් සම්බන්ධතාවයන් වල ප්‍රතිඵලයක් විදිහට අපරාධ සිදු වන්නට පුළුවන් මිනිසුන් අපරාධ සිදු කිරීම සඳහා සමාජ විද්‍යාත්මක සාධක බලපාන බවටත් අපි දැනටමත් දන්නවා සමාජ විද්‍යාවේදී වැදගත් වන සංකල්ප සමාජානුයෝජනය තත්ත්වය හා කාර්යභාරය පුද්ගල අන්තර් සම්බන්ධතා සමාජ සංස්ථාවල කාර්යභාරයන් මිනිසුන්ට අපරාධ සිදු කිරීම සඳහා හේතු වෙන්නට පුළුවන් ඉතින් මේ කියන කාරණා අපරාධ විද්‍යාත්මක ප්‍රතිකඩකින් අධ්‍යයනය කිරීමට අපේ සමාජ විද්‍යාව වැදගත් වෙනවා අපි අපරාධ සමාජ සංසිද්ධියක් වශයෙන් හඳුන්වනවා ඒ අනුව සමාජයේ ජීවත් වන මිනිසුන් ඔවුන් අතර පවත්න අන්තර් සම්බන්ධතාවයන් වල ප්‍රතිඵල විදිහට අපරාධ ඇති වෙන්නට පුළුවන්. ඉතින් අපරාධ විද්‍යාව හදාරන අපට සමාජ විද්‍යාව අතහරින්නට බෑ. මේකේ විෂයන් දෙක අතර පවත්නේ ඊටමත් සමීප සම්බන්ධතාවයක්. අපරාධ විද්‍යාව හා මානව විද්‍යාව අතර සම්බන්ධතාවය. මානව විද්‍යාව ඉංග්‍රීසි භාෂාවේ ඇන්ත්‍රොපොලොජි වශයෙන් හඳුන්වනවා. මානව විද්‍යාව කියන්නේ මිනිසුන් හා ඔවුන්ගේ වැඩ හැසිරීම පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාවක්. ඔබට මතක ඇති අපරාධ විද්‍යාව හා සම්බන්ධ උපවිශේෂයන් ගැන කතා කරනකොට අපි මානව විද්‍යාත්මක අපරාධ විද්‍යාව ගැන කතා කළා. මානව විද්‍යාත්මක අපරාධ විද්‍යාවේදී අපි මූලික අවධානය යොමු කරන්නේ මිනිස් පරිණාමයේදී ඇති වෙන යම් යම් සාධක අපරාධ විද්‍යාත්මක කාරණා සමග සංසන්දනය කර අධ්‍යයනය කිරීමයි. මානව විද්‍යාව ප්‍රධාන වශයෙන්ම භෞතික මානව විද්‍යාව හා සංස්කෘතික මානව විද්‍යාව වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මේ කියන විශේෂේශයන් තුලින් මූලික වශයෙන් මිනිසාගේ භෞතික හැසිරීම හා සම්බන්ධ අධ්‍යයනය කරන වගේම සංස්කෘතික හැසිරීම හා සම්බන්ධව අධ්‍යයනය කරනු ලබනවා. සංස්කෘතිය පාදනා විවිධ කාරණා අපරාධවලට බලපාන ආකාරය පිළිබඳව අපි අපරාධ විද්‍යාවේදී හදාරනවා. ඒ අනුව පුද්ගලයාගේ අපරාධකාරීත්වය සඳහා බලපාන භෞතික විද්‍යාත්මක කාරණා වගේම සංස්කෘතික කාරණා පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අපිට මානව විද්‍යාව අතහරින්නට බෑ. මේ අනුව පැහැදිලි වෙන කාරණයක් වන්නේ මානව විද්‍යාව හා අපරාධ විද්‍යාව අතර සමීප සම්බන්ධතාවයක් පවත්නා බවයි. අපරාධ විද්‍යාව හා මනෝවිද්‍යාව. මනෝවිද්‍යාව එක් අතකින් සමාජීය විද්‍යාවක් වනවා වගේම අනිත් අතකින් ස්වභාවික විද්‍යාවක් වශයෙන් හඳුනා ගන්නට පුළුවන්. මනෝවිද්‍යාව එමත් නැත්නම් මිනිසාගේ ආත්මය සිත පිළිබඳව විද්‍යානුකූලව අර්ථ නිරූපණය කරන විශේෂේශ්‍රයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. මේ විශේෂේශ්‍රය තුළින් පුද්ගලයාගේ චර්යාව පිළිබඳව අධ්‍යයනය කරන ලබනවා. ඒ වගේම තමයි මානසික ක්‍රියාවලින් විශ්ලේෂණය කරනු ලබනවා. සමහර අවස්ථාවන් වලදී මිනිසුන්ට අපරාධ සිදු කිරීම සඳහා මානසික ව්‍යාබාධ මානසික ලෙඩ රෝග හේතු වෙන්නට පුළුවන්.
අපි දැනටමත් දන්න හඳුනන කාරණාවලට අනුව අපරාධයක් සම්පාදනය වීම සඳහා චෛතසික කාරණේ ඉතා වැදගත් වෙනවා. ඔබ දන්නා ආකාරයට සාවද්ද චේතනාව ඒ අතරින් වැදගත් කාරණයක්. මේ සාවද්ද චේතනාව එමත් නැත් මනස හා සම්බන්ධ මේ අධ්‍යයනය මනෝවිද්‍යාවේදී අපිට වැදගත් සාධකයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි මනෝවිද්‍යාව හා සම්බන්ධ පෞරුෂ හා සම්බන්ධ සංකල්ප අපරාධකාරීත්වයට හේතු වන්නේ කෙසේද යන කාරණේ පිළිබඳවත් අපි අපරාධ විද්‍යාවේදී හදාරනු ලබනවා. මේ අනුව ඔබට පැහැදිලි වෙනවා ඇති මනෝවිද්‍යාව හා අපරාධ විද්‍යාව අතර ඉතා සමීප සම්බන්ධතාවයක් පවත්නා බව. අපරාධ විද්‍යාව හා දේශපාලන විද්‍යාව. අපරාධ විද්‍යාව හා දේශපාලන විද්‍යාව අතරත් ඉතා සමීප සම්බන්ධතාවයක් තියෙනවා. දේශපාලන විද්‍යාව අපි හඳුන්වා දෙන්නේ පොලිටිකල් සයන්ස් විදිහට. දේශපාලන විද්‍යාව තුළින් මූලික වශයෙන් මිනිසා හා සම්බන්ධ දේශපාලනික ක්‍රියාකාරකම් පිළිබඳව අධ්‍යයනය කරන ලබනවා. රාජ්‍යයන් යටතේ සමාජ සමූහ සංවිධානයක් වී ඇති ආකාරය පිළිබඳවත් ඒ තුළින් අධ්‍යයනය කරන ලබනවා. ඒ තුළින් ඓතිහාසික ක්‍රමයේ දාර්ශනික ක්‍රමවේදය හා සංසන්දනාත්මක ක්‍රමවේදයන් යොදා ගනිමින් මිනිසාගේ දේශපාලන හැසිරීම් රටා පිළිබඳව අධ්‍යයනය කරන ලබනවා. අපරාධ විද්‍යාව හදාරන අපට දේශපාලන විද්‍යාව වැදගත් වන්නේ කෙසේද? මිනිසාගේ දේශපාලන ක්‍රියාකාරීත්වයන් අපරාධකාරීත්වයන් නැතිවීමට විවිධ ආකාරයෙන් බලපාන්නට පුළුවන්. ඒ වගේම තමයි අපරාධ නීති සැකසීමේදී ඒවා ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන බලාධිකාරිවල කාර්යභාරය ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපරාධ යුක්ති ක්‍රමයේ ක්‍රියාකාරීත්වයට දේශපාලන ක්‍රියාකාරීත්වය විවිධ ආකාරයෙන් බලපෑම් කරනවා. මේ කියන ක්‍රියාකාරීත්වයන් හා අන්තර් සම්බන්ධතා පිළිබඳව අධ්‍යයනය කිරීමට අපිට දේශපාලන විද්‍යාව හා සම්බන්ධ අදහස් ගැන හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඒ අනුව දේශපාලන විද්‍යාව හා අපරාධ විද්‍යාව අතර සමීප සම්බන්ධතාවයක් තිබෙන බව පැහැදිලි වෙනවා. අපරාධ විද්‍යාව හා ආර්ථික විද්‍යාව. අපි දැන් බලමු අපරාධ විද්‍යාව හා ආර්ථික විද්‍යාව අතර ඇති සම්බන්ධතාවය හඳුනා ගැනීමට. ආර්ථික විද්‍යාව මගින් මිනිසාගේ ආර්ථික සම්බන්ධතා පිළිබඳව අධ්‍යයනය කරනු ලබනවා. ඒ සුවිශේෂී සමාජීය විද්‍යාවක්. මිනිසාගේ ආර්ථික ක්‍රියාකාරකම් ඔවුන්ගේ සමාජ ජීවිතයේ පැවැත්ම සඳහා ඉතාමත් වැදගත් සාධකයක් වනවා. මිනිසුන් අපරාධ සිදු කිරීම සඳහා ඔවුන්ගේ ආර්ථික අස්ථාවරභාවය හේතු වෙන්නට පුළුවන්. දරිද්‍රතාවය, දුප්පත්කම, රැකියා වියුක්තිය මේ කියන කාරණා විවිධාකාරයේ අපරාධ සඳහා හේතු සාධක වෙනවා. ඉතින් ආර්ථික විද්‍යාවේ වැදගත් වන ප්‍රධාන සංකල්ප හඳුනා ගැනීම අපරාධ විද්‍යාව හදාරන අපිට වැදගත් වෙනවා. ඒ මොකද මිනිසුන් අපරාධ සිදු කිරීම සඳහා දරිද්‍රතාවය, දුප්පත්කම වැනි කාරණා බලපවත්වා බැවින් අපි දැන් යොමු වන්නේ අපරාධ විද්‍යාව හා භූගෝල විද්‍යාව අතර පවත්න සම්බන්ධතාවය හඳුනා ගැනීමටයි. භූගෝලීය විද්‍යාත්මක සාධක මිනිසා හා පරිසරය අතර ඇති සම්බන්ධතාවය ඉස්මතු කරනවා. මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වයේ භෞතික පරිසරය සැකසීම සඳහා හේතු වන ආකාරය පිළිබඳවත් අධ්‍යයනය කරනු ලබනවා. ඒ වගේම තමයි ජනගහන වර්ධනය, මිනිසුන්ගේ දේශපාලන හා ආර්ථික ක්‍රියාකාරීත්වයන් භූගෝලීය පරිසරය සැකසීමට බලපාන ආකාරය පිළිබඳවත් විද්‍යානුකූලව මේ විශේෂයෙන් අධ්‍යයනය කරනු ලබනවා. අපරාධ විද්‍යාව හදාරන අපිට භූගෝලීය විද්‍යාව වැදගත් වන්නේයි. මිනිසුන් ජීවත් වන සමාජ භෞතික පරිසරය අනුව ඔවුන්ගේ හැසිරීම හා චර්යා රටාවන් වෙනස් වෙනවා. ඒ වගේම තමයි මිනිසුන් භෞතික පරිසරයට සිදු කරන හානිය අපරාධයක් වශයෙන් හඳුනා ගන්නවා. අනෙක් අතට මිනිසුන් විසින් සිදු කරන ලබන යම් යම් හානිදායක තත්ත්වයන් අපරාධකාරීත්වය වැඩි කිරීම සඳහා බලපාත්නා ආකාරය පිළිබඳවත් අපි අපරාධ විද්‍යාවේ කතා බහ කරනවා. ඒ අනුව භූගෝලීය විද්‍යාත්මක සාධක පිළිබඳව දැන හඳුනා ගැනීම අපරාධ විද්‍යාව හදාරන අපට ඉතා වැදගත් වනවා. අපි දැන් යමු වන්නේ අපරාධ විද්‍යාව හා ඉතිහාසය අතර ඇති සම්බන්ධතාවය හඳුනා ගැනීමට. ඉතිහාසය යනු මිනිසාගේ අතීත දැනුම් සම්භාරය රැස්කර ඇති භාණ්ඩාගාරය වශයෙන් හඳුනා ගන්න. ඒ තුළින් මිනිසුන්ගේ අතීත ක්‍රියාකාරීත්වයන්, ඔවුන් සමාජ ජීවිතයේ ගත කරන ලද ආකාරයන්, ඔවුන් විසින් ගොඩනගාගත් චර්යා රටාවන් පිළිබඳව පැහැදිලිව අර්ථ නිරූපණය කරනවා. අපරාධ විද්‍යාව හදාරන අපට ඒව වැදගත් වන්නේ කෙසේද? උදාහරණයක් විදිහට අතීත සමාජයේ අපි භාවිතා කරන ලද අපරාධ යුක්ති ක්‍රමයන්, ඒ වගේම තමයි අපරාධ පාලන හා නිවාරණ ක්‍රමයන් නූතනයට වැදගත් වන ආකාරය පිළිබඳව හඳුනා ගැනීමට අපිට ඉතිහාසය වැදගත් වෙනවා. ඉතිහාසයේ යොදාගත් විවිධ ක්‍රමවේදයන් නූතනයේ අපරාධ යුක්ති ක්‍රමයේ සැකසීම සඳහා හේතු වෙනවා. ඒ අනුව ඉතිහාසයේ අඩංගු යම් යම් කාරණාවන් අපිට අපරාධ විද්‍යාව හදෑරීමේදී ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අද දවසේ අපි කතා කළේ අපරාධ විද්‍යාව හා සම්බන්ධ ඉතාමත් වැදගත් මාතෘකාවක් පිළිබඳව අපරාධ විද්‍යාව හා අනෙකුත් සමාජ විද්‍යාවන් අතර ඇති සම්බන්ධතාවය හඳුනා ගැනීම. ඉදිරියේදී මෙවන් වැදගත් වූ වීඩියෝවක් මගින් හමු වෙමු. රැඳී සිටින්න මේ ක්‍රිමිනොලොජි YouTube channel එක. ස්තුතියි.